හොඳ නාට්‍යයක්. හොඳට මතක තියාගනින් මෙතන උඹ කවුද මම කවුද කියලා. ඕ මම ඒක දන්නවා. මම ගෝලයා, උඹ මහාචාර්යවරේ. මං උඹ කිව්වද? උඹ කිව්වා. උඹ කොට. නේ? ඒ මහාචාර්ය විද්‍යාඥ ලෝක පූජිත ලෝක උරුම නගරය. උත්තරීතර උත්තරීතර උත්කෘෂ්ඨ ඔබතුමා, මම ඔබතුමාගේ සුවච කීකරු ගෝලයා. දැන් මෙහෙමනේ චම්පාන්. ඔව්. ඔබ ගෝලේ වුණාට වැඩක් නැහැ. ඇයි? මගේ මේ එක්ස්පෙරිමන්ට් වැඩවලට උඹෙන් කිසි උදව්වක් නැහැ නේ චම්පාන්. එක්ස්පෙරිමන්ට්? ඊ මොකද්ද සර්? ඈ බොල මී හරකෝ. ඇයි උඹට මී හරකා කිව්වෙ ඉන්න? සර් එක්ස්පෙරිමන්ට් කියන්නේ. දැන් මේකනේ චම්පාන්. එක්ස්පෙරිමන්ට් කියලා කියන්නේ පරීක්ෂණ වලට. ආ පරීක්ෂණේ. දැන් ඔබ අහන්න එපා පරීක්ෂණ කියන්නේ මොනවද? නෑ මං අහන්නේ නෑ. ඔයා මෙහෙමනේ කියලා මං දන්නවා. දැන් මෙහෙමනේ චම්පා. අපි විද්‍යාවට අනුව මොකක්ම හරි පරීක්ෂණයක් කරනකොට අපි පරීක්ෂණයක් කරලා ඊට පස්සේ ඒක නිරීක්ෂණය කරලා තමයි නිගමනයකට. හරි එතකොට ඔබතුමා පරීක්ෂණ කරලා නිරීක්ෂණ කරලා නිගමනයට එන්නේ මොකටද කියලා කියන්නකො. මොකටද ඇයි අප්පා මේ වාගේ ගෝලේ කැදුවට වැඩිය හොඳයි. ඈ බොල ගොම් අරකෝ. අයියෝ ආයේ තරකලු. මොකටද කියන්නේ තුන. දැන් හරි මෙච්චර කාලයක් උඹට මතක නැද්ද උඹයි මායි එකතු වෙලා මොකද්ද මෙතන කරපු එක්ස්පෙරිමන්ට් එක කියලා? එක්ස්පෙරිමන්ට් එක කියලා. මොකද්ද සර්? ඇයි බං? අපි දෙන්නම එකතු වෙලා අභ්‍යවකාශයේ ඉන්න මකර වෙව්වේ. අහසේ මකර. උන්නේ එහෙම එකක් කියවුවනේ. ඔබට ඉතින් අමතකයි නේද? ඔව් ඔව්. සර් මකර හෙව්වනේ. හරි හරි හරි. මේ සර් අතරම මේ තමා වෙන්න ඕනේ මම මෙහෙම ඇව්වට. සර්ට ඔය අහසේ මකර හොයනවාට වඩා වෙන වැදගත් දෙයක් කරන්න නැද්ද අප්පා? ඇයිද ඔබ මෙහෙම ඇව්වේ? නෑ ඉතින් මේකයි ඉතින් මං එහෙම ඇව්වේ මේ සර්ගේ නෝන. කොයි නෝනද? දෙන්නෙක් ඉන්නවද බු? මේ නෑ නෑ මං මෙහෙම කියන්නේ කවුරුත් දන්නේ මේ සර් ඔය නෝනලා දෙන්නම කියන්නේ සර්ට මකර පිස්සා කියලා. මකර පිස්සා? මකර පිස්සා කිව්වා. කවුද? ඒ නෝනලා දෙන්න. බොහොම කෑ ගන්න කටේන්ට කොහොමද? වටේ උන් ඔක්කොම දන්නවා. මේ සර් මේ හැම ගෙදරකම වටපිටාව ඉන්න මිනිස්සු කියන්නේ සර්ට මකර පිස්සා කියලා. යකෝ සර්ගේ ගෝලයා වෙච්ච මට ඇඳුමක් ඇඳ බාර යන්න බෑ. ලැජ්ජයි ලැජ්ජයි අප්පා. දැන් මෙහෙමනේ චම්පා. මම ඔය ඉරිසියාකාරය කියන දේවල් එච්චර ගණන් ගන්නෑ. එපා. මම කොච්චර බුද්ධිමත් විද්‍යාඥයෙක්ද කියලා මේ මුළු රටක් අඳුර ගන්න කාලේ තව නොබෝ කාලෙකින් වැඩේ පටන් ගන්න යන්නේ. හා හා. ඔබ දන්නවද? ඔය ඔක්කොම එවුන් මට ඔබ වණින්න ඉරිසියාවට. මම අභ්‍යවකාශයේ අහසේ ඉන්න මකරව හොයාගත්ත දවසට නොබෙල් ත්‍යාගයත් මගේ තමයි. දෑගි භෝග යාන වාහන ඉඳුම් පිටුම් ඇඳුම් පැළඳුම් ඔක්කොම මේ ඒ ඔක්කොම හම්බ වෙනවා. සර්ටත් හම්බ වෙනවා මටත් හම්බ වෙනවා. සර්ට වාගයක් දෙනවනේ මට. මේ සර් එක නෙමෙයි. සර් මේ දුර බලන්න මේ
අපෙන් මොනවද අප්ප ඇත්තට කරන්නේ හැමදාම බලවල මේ ගොන් හරක් පැටියෝ මේ බටේ ගොන් හරකු මේක බටයක් නෙවි චම්පා එහෙනම් අනේ උඹ වගේ ගෝලයෙක් කදා බටයක් නෙවෙයි නම් අප්ප මොකද්ද අහගන්න මේක කියන්නේ බටේ කියලා නෙවෙයි මේකට කියන්නේ දුරේක්ෂය කියලා අපිට ඒව ලං කරලා පෙන්නන්නේ මේකෙන් තමයි. හරි 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 හරි. ඈත තියෙනව මේ ලං කරලා පෙන්නනවා. කරලා පෙන්නනවා. මං කතාද බඳින් ඉන්නේ එක්කෙනා ඉන්නේ ගොඩක් ඈත රටක බැණුවේ තමයි. එයාගේ මූණ ටුක්ක්ක් බලා ගන්න මේ වෙලාවේ. මූණ විතරද බලන්නේ? ඔව්. චම්පා. ඒ කතා වැඩක් නැහැ. කියලා. ඔබට මම දැන් කියන්නම්. ඔබ මේ මගේ වැඩවලට මට ගැළපෙන්නේ නැහැ. ඇයි? ඔබ ගිහලා වෙලාව බලන්න බැරි. සර් කිදේ? මමද? සර් කිනම් වෙලාව ටිකක් මේ කියන්නේ සර්ගේ ග්‍රහය ටිකක් පල්ලම් බෑල කියලා නෝනලා කියනෝ මට ඇහුණා. නෝනලා කියනෝ මට ඇහුණා. නෝනලා? ඔව් සර්ගේ මේ දවස්වල ග්‍රහය ටිකක් පල්ලම් බෑල මගේ හොඳයි කිව්වේ. මගේ හොඳයි කිව්වේ. ඇයිද එහෙම කිව්වේ? දැන් නැහැ ඉතින් ඒගොල්ලෝ එහෙම කිව්වා. සර් ආයෙත් බීහරක ගොඩා අරක බූරුව එකට කියන්නේ දෙපැ මට හරි හිතට වාවන්නේ දරුවා ඉතින් බම් මීහරකට මීහරක කියන්නේ තු වෙන මොනවද කියන්නේ අපේ අම්මලා තාත්තලා උඹ වරෙන් කලයන් කියලාවත් තියෙනවද මට ඈ මේ හරක මට හරකලු මේ ආයෙත් ඔයා කිව්ව මට අරක ගොඩා එවුව කියන්නේ එපා අප්පා ඉතපන්කම අරකෙත් වෙනව අරකෙත් වෙනව යන්නේ නැහැ මරටෝම හදපන් සම්පා හොඳරේට බුමුණ මොකක් වුණාද චම්පා වෙලාව කීයද ඒ පාර උඹට මේ මොකක්ද කියලාද? වෙලාව කීයද බං? උඹා! උඹා! ඈ බං ගොන් හරකෝ. උඹා! ඇත්තමයි දැන් නම් මඩුම කන්න ඉදලා තියෙන්නේ. උඹා! මේ චම්බ පලෙන් ගිරු ඒක කොහෙන්ද මරන්නේ? යන්න යන්න යන්න. ආ වෙලවනවා. දැන් මං යන්නම් නෝනරසේගේ හැමදේම තපන්කෝ ඒ චම්පා උඹට තේන්ති ගන්න ඕනේ එංගාට ඔයා මට මොනවද කියන්නේ කියලා කියනකොට මගේ හිත උඹා මං උඹට බලන්නේ ආදරේටනේ ඔක්කෝ ආදරේට මී අරක කොන ඔව කියන්න හොඳ නෑ පව් සිද්ධ වෙන පොළොව පලාගෙන යනවා කියලා කිව්වේ ආ දැන් උඹ කියපන් උඹට මී අරක ඌරුව ගොනා කියලා කතා කරන එකම කෙනා කවුද මමනේ මී අරක ගොන බූරුවා කියලා මම ඔයාලට කිව්වොත් ආදරේට කියලා ඔයා එහෙම කරයිද
හරි 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 ඉතින් බෝ වැඩි හිතන්න බාබා ඔබ මගේ සුවච කීකරු බෝලේ යන්නේ බා එන සර් ඔය ෆයිල් එක මට දෙන්නකෝ සර් ඔය බටෙන් බලලා කියන්න මම ලියන්නම් ඔක්කොම ටික ඔබ මොනවද ලියන්න හදන්නේ ගර්ල්ගේ ආශි මකර හොයන්න මම උදව් කරන්න ඕන ඔබට පුළුවන් වේද ඒක කරන්න පුළුවන් යකෝ චික් නරක වචන කියනවා සර් මට ඒක නරක වචන හරි දැන් ඔබ කියන්නේ ඔබට ඔය වැඩේ කරන්න පුළුවන් කියලාද පුළුවන් සර් කියන්නකෝ එහෙනම් ලියාගන්න 2024 අටවැනි මාස අටවැනි මාස ඒ කියන්නේ ඒක අටවැනි චිකන් වගේ දැම්මයි චිකන් නේ බා මාසය කියලා මම මාස මාස කියව හින්න මං ආසේ චිකන් වලට ඉතරේ මාස අටවැනි චිකන් හරියන්නේ නැහැ අටවැනි මාස 18 වෙනි දින 18 වෙනි දින ජායල ජායල ඒක අදින්න ඕනේ නේ ජා ජායල Brookside කියනවා පොඩ අමාරු ගැ අයියෝ බං ඒක ඇත්තට අමාරු දෙයක් නෙවෙයි බයන්න ලියලා ඔක බ්‍රූ කරපන් බයන්න ලියලා බ්‍රූ කරේ ඊයම කියන්නේ මේ අප්ප බයන්න ලියලා බ්‍රූ කරා සර් ඊළඟට කිව්වේ ඔක දෙන්න නැත්නම් නෑ ඊට පස්සේ කිව්වම අබ්බ ආ බ්‍රූ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී ඊපස් කිකිඩිය බර වැඩි නැද්ද? ඇයි උඹට අභ්‍යවකාශ ලියා ගන්න බැරිද? කියෝ බර වැඩි වගේ. ආ අබ්බ ආ ආ කාසි. සර් හොඳ වෙලාවට ගැහුවේ. අප හිර උනා කාසි පිට උනා. මේ කිරි කෝපි එකක් වගේ චම්පාන් සර් මේ නෑ ඕන්නේ පිටර දාලා කිරි කෝපි ගන්න චම්පා අපා අපා වෙලා වෙලා එක්කනට හා දැන් මේමනේ මම අභ්‍යවකාශයේ ගගනගාමී විදියට විද්‍යාශ්‍රේක් විදියට කටයුතු කරද්දී මම මේ කරන පරීක්ෂණය හරියට හරි ගියොත් මට නොබෙල් ත්‍යාගය දිනා ගන්නත් පුළුවන් රටේම ජනප්‍රියම විද්‍යාඥයෙක් වෙන්නත් පුළුවන්. එතකොට මෙයා මට බණිමේවුන් ඔක්කොම ඉත බලාගමුකෝ. ඒ චම්පාන්! චම්පාන්! කවුද? චම්පාන්! චම්පාන්! කවුද? චම්පාන්! කවුද? කවුද? චම්පාන්! 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 මාර වැඩේ උනේ ඇයි මං ඉක්මන ලැබුම් මෙහෙම වෙයි කියලා ඇයි හේ මකර හම්බුණා නෑ මකර හම්බුණා චම්පා ඒ ජය වේවා ජය වේවා ජය වේවා මකර හම්බුණා මේ සේ එතකොට සර්ටයි මටයි ටැගි ගොඩක් හම්බෙන්නේ නොබෙල් ටැගි නම්බුණාම නයිට් නාම ගොඩක් දේවල් හම්බේ අපිටයි සතුටුයි මට
මම උඹට හොඳින් කියන්න හවුස පටන් ගනිදිත් මං කිව්ව උඹ කවුද මම කවුද කියලා මතක තියාගන්න ඔව් 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 මං දන්නවා හරිනේ මේ දැන් කවුද මෙතන මේක හොයාගත්තේ සර් සර් හොයාගත්තේ මේ මට මකරව බලන්න පුළුවන් මකරව මකරව උඹට මකරව බලන්න ඕනේ ඔව් වෙලා යනවා ඉක්මනට බලලා යන්න ඕනේ ආ මේනත් මකර හොයාගන්න එකට වැඩිපුරම මහන්සි වුණේ මම තමයි. ඈ මට දැන් උඹෙන් වැඩක් නැහැ. එහෙම කියන්නේ. ඔබ මේ ලැබ් එකෙන් ඵලයක්. චික්කිතර. චික්කිතර? මේ ඵලේ ලවන්නේ. යන්නේ නියුවේ. ජම්පාන්ක බොරුවට අනන්න එපා. ಗುಣ වකුව. හවුද? තමන්න. ඔබ විද්‍යාඥයෙක්ට කතා කරන්නේ. මම යල්ලා. මේ දුර බලන බටේ ඉස්සරහයකට මොකද්ද කියන්නේ මේ රවුමට විවිධුරු කැලක් තියෙන්නේ කාජේ බං කාජේ ආ කිප්පිට සැරියා මේ ඔයාට සුවඳ වාටුවත් ඇගේ බෝග නමුණාම පටන් ඔක්කොම හම්බෙයි කියලා ඒ උඹට මොකක් කරේ මාංශුවරයක් තියෙනවද? රැට ඔය නොබෙල් තෑගි හම්බෙන්නෙත් නෑ. ඔය කියපු එකක්වත් හම්බෙන්නේ නෑ. තුත් ඔගේ කට. නෑ හම්බෙන්නේ නෑ. ඇයිද උඹ එහෙම කියන්නේ? හම්බෙන්නේ නෑ. ඉතින් හම්බෙන්න මකර හිටමයි. ආ දැන් උඹම කියපන්. දැන් මගේ ඇස් දෙකෙනුයි උඹේ ඇස් දෙකෙනුයි. ඒතර ඇස් කීයද? හතරයි. ඇස් හතරකින් මකරව දැක්කද නැද්ද? ඇස් හතරකින් මකරව දැක්ක දැන් ඇස් දෙකකින් දැක්ක මකර නෑ. මකර නෑ? නෑ බලන්නකෝ බලන්නකෝ. ඔබ මොනේද කියන්නේ? බලන්නකෝ මකර නෑ. ඒ මචං මකර නෑනේ. ඒක තමයි මචං කිව්වේ මකර නෑ කියලා. ඒ දැන් කියන්නේ. ඔයත් මේ මම මේ දිග බලන බටේ අර ඉස්සරහටම මේ මැස්ස අරන් මේ පැත්තෙන් බලනකොට ඔය මකර නෑ. ඒ මෙච්චරලා තිබුණා අපි මේ රැවටලා තියෙන මකර කියලා මේ මැස්සටද බා? ඔව්. ඔව් මැස්සට රැවටුනේ. සර්. සර් අමතාම උනේ රැවටෙන්නේ. මං අද කියන්නේ. ඔය අහසින්න මකර විතරක් නෙමෙයි ඔය අහසේ හැමදේම ඒක හැදුන විදිය ඒක මොනවද තියෙන්නේ පොළොවේ පොළොවේ තියෙන හැමදේම පොළොවේ යට මොනවද තියෙන්නේ මුහුදේ මුහුදේ එතනින් යා ඔය ඔක්කොම හැමදේම ඔයාගෙන මං ගැන මේ මුළු ලෝකය ගැන ලෝකෙට මොකද්ද වෙන්නේ යන්නේ කියන එක ගැන ඒ ඔක්කොම තියෙනවා මෙන්න මේ පොතේ ඔය මකුලවල් හොයන්න නැතුව මෙන්න මේක මොනෝ මේක මොනවද තියෙන්නේ කියලා හොයලා බලන්න එතකොට ඔයාට ඔයාගේ ඔය පවුල් සම්බන්ධක ඒවා මේවා ඔය තියෙන පවුරු දෙනවනේ ඒවා බිඳිලා ඔයාගේ ජීවිතේ ලස්සනට ගොඩනගාගෙන ඉදිරියට යන්න පුළුවන් මම මොඩයා කියලා හිතුවට මං හිතනවා දැන් මං හරි පුක්කිමත් කියලා මොකද මට ඔය මොනවා නැත මේක තියෙනවා මේක ලිව්ව එක්කෙනා මං දන්නවා එයා මට ආදරෙයි ඔබ නියමයි සම්පාන් එහෙනම් අපි වෙලා යන ඉන්න ඩග්ගලයක් ගන්න අපිව දත්පොල සන්නාද දෙමු